අයිබුවන් සත්‍ය අපක්ෂපාතී ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා හරිදේ හරියටම කියන සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ මම උදේෂණ ඉදමේ ගෙදර ප්‍රථමයෙන් සිරස්තල තමන් අත්අඩංගුවට ගැනීමට සූදානම් වන බව පවසමින් හිටපු ඇමති රාජිත අධිකරණයෙන් අපේක්ෂිත ඇපයක් ඉල්ලයි පාටලි ලබන 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට ලබන වසරේ මාර්තු 3 වෙනිදායින් පසු පාර්ලිමේන්තුව විසිරුවා හැර මහමැතිවරණයකට යන බව ජනපති කියයි. කාඩිනල් හිමියන්ගෙන් නත්තුල වෙනුවෙන් ඉල්ලීමක්. එම්සීසී කිවිසුම තාවකාලිකව නතර කිරීමට රජය තීරණය කරයි. මග වැරදුණු දුම්රිය. රාත්‍රී ප්‍රවෘත්ති විකාශයෙන් ප්‍රථම නවදහනේ දේශීය පුවත් වෙත. රහස් පොලිසිය විසින් තමන්ව අතනකට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදල් හරින්නේ නියෝගයක් නිකුත් කරනමින් ඉල්ලා හිටපු අමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සිරහත් මහතා විසින් කොළඹ වහේසුරත් අධිකරණය හමුවේ අපේක්ෂිත ඇප අයිතුම් පතක් ගොනු කර තිබෙනවා. රහස් පොලිසිය විසින් තමන්ව අතනකට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදල් හරින්නේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් හිටපු අමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අපේක්ෂිත ඇප ආයුධපතක් ගොනු කර තිබෙනවා. සිය නීතිඥවරු මාර්ගින් ගොනු කර තිබෙන එම අපේක්ෂිත ඇප ආයුධපතේ වග උත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ රහස් පොලිසියේ අධ්‍යක්ෂකවරයා ඇතුළු නිලධාරීන් පිරිසක්. පෙත්සම ඉදිරිපත් කරන පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා කියා සිටින්නේ ඉකුත් ජනාධිපතිවරණ සමයේ පැවති මාධ්‍ය සාකච්ඡාවක් සම්බන්ධයෙන් රහස් පොලිසිය විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි. එම පරීක්ෂණයට අදාළව තමන්වද අත්අඩංගුවට ගැනීම සඳහා රහස් පොලිසිය සූදානම් වන බවද හිටපු අමාත්‍ය රාජිත පෙන්වා දී තිබෙනවා. එබැවින් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදා හැරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසද රාජිත සේනාරත්න මහතා විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබෙන අපේක්ෂිත ඇප ආයුධපතේ සඳහන්. කොළඹ අපරාධ කොට්ටාශය මගින් අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාරගත කළ හිටපු අමාත්‍ය පාටලී චම්පික රණෝක මහතා අද පෙරවරුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවා. ඒ අනුව අද උදෑසන 9:30ට පමණ පාටලී චම්පික රණවක මන්ත්‍රීවරයා යළි අධිකරණය හමුවට ඉදිරිපත් කිරීම සඳහා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන එනු ලැබූ අතර එම අවස්ථාවේදී ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අසල දැඩි ආරක්ෂාවක් මෙන්ම පොලිස් කැරලි මර්ධන ඒකකයද ස්ථානගත කර තිබෙනු දක්නට ලැබුණා. එක පැත්තකින් අපි ආඩම්බර වෙනවා මේ හොරකම් තියෙන රටේ හොරකම් කරපු රටේ දූෂිත ක්‍රියා කරපු රටේ මේ ඕනි තරම් දේවල් තියෙද්දි අද මේ ට්‍රැෆික් වරදකට අත්අඩංගුවට අරගෙන හිංසාවට පත් කරලා තියෙනවා. ඒ වගේම මම හිතනවා මේ තරම් කාලයක් නඩු ප්‍රමාද වෙච්ච නීතිපති දෙපාර්තමේන්තුව අද නිින්දෙන් නැගිටලා වගේ එක පාරටම නඩු දාන්න පටන් අරන් නඩු අහන්න පටන් අරන් නඩු කටයුතු ඉක්මන් කරලා තියෙනවා. ඉතින් ඇත්තටම ඒ ගැන මේ වගේ වැඩ කරනවා නම් බොහොම අනිත් නඩු ගැන රටේ මේ වගේ වැඩ කරනවා නම් අපිට සන්තෝෂ වෙන්න පුළුවන් කියන කාරණේ තමයි කියන්නේ. පාටලී චොම්පික රණවක මන්ත්‍රීවරයා මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම පැමිණිල්ල කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නිරංජලාද සිල්වා මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබුවා.
එහිදී කොළඹ අපරාධ කොට්ටාසය වෙනුවෙන් අධිකරණය හමුවේ කරුණු දැක් වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ සඳහන් කර සිටියේ ප්‍රශ්න ගත රියනතුර පාටලී චම්පික රණවක හිටපු අමාත්‍යවරයා විසින් සිදු කළ බවට පැහැදිලි සාක්ෂි අනාවරණය වී ඇති බවයි. එසේ තිබේදී එම වකවානුවේ වැලිකඩ පොලිසිය ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ වර්තමානයේ සහකාර පොලිස් අධිකාරීවරයෙක් වශයෙන් කටයුතු කරන නිලධාරියෙකු මෙමානතුර චම්පික රණවක මහතා විසින් සිදු නොකළ බවට ප්‍රකාශ කර තිබුණා. එමෙන්ම වෙනත් පුද්ගලයෙකු විසින් මෙම රියනතුර සිදු කළ බවට සටහන් යොදන ලෙස එම පොලිසිය රථවාහනංශයේ නිලධාරීන්ට ඔහු බලපෑම් කර ඇති බවට කරුණු අනාවරණය වී ඇතැයිද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණය හමුවේ කියා සිටියා. මෙම රියනතුර සිදුවන කාලවකවානුවේ කොළඹ ප්‍රදේශයේ භාරව නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පූජිත් ජයසුන්දර මහතා කටයුතු කළ බව පෙන්වා දුන් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා ඔහුද කරුණු වසන් කර ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී ඇති බවයි අධිකරණය හමුවේ වැඩිදුරටත් කරුණු දක්වමින් කියා සිටියේ. එමෙන්ම මෙම සිද්ධියේදී පොලිස් නිලධාරීන් ඉතා කුමන්ත්‍රණකාරී ලෙස පාටලී චම්පික රණවක මහතා බේරා ගැනීම සඳහා කටයුතු කර ඇති බව පෙන්වා දුන් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා එවැනි නිලධාරීන් හඳුනාගෙන ඔවුන්ගේ ප්‍රකාශ සටහන් කර අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවද ප්‍රකාශ කර සිටියා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට නියමිතව සිටින දිලුම් තුසිත කුමාර නැමැති සැකකරු කිසියම් වෘත්තිකයින් පිරිසක් විසින් සඟවාගෙන සිටින බවට තොරතුරු ලැබී ඇති බවත් විමර්ශන කටයුතු අවසන් වී නොමැති හෙයින් මෙම අවස්ථාවේ සැකකාර පාටලී චම්පික රණවක මහතා අපමත මුදාහැරීම සම්බන්ධයෙන් විරුද්ධ වන බවයි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයට දන්වා සිටියේ. අනතුරුව පාටලී චම්පික රණවක මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ඒ මහතා වෙනුවෙන් ඇප ඉල්ලීමක් සිදු කළා. එමෙන්ම මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් වැඩිදුරටත් අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ මෙය 2016 වසරේ ඇති වූ රියනතුරු සිද්ධියක් සම්බන්ධයෙන් නඩුවක් පවරා එම නඩුවේ වරද පිළිගෙන අවසන් කෙරුණු නඩුවක් බවයි. එසේ අවසන් කෙරුණු නඩු කටයුත්තක් වර්තමානයේ පොලිසිය විසින් යළි විමර්ශන කටයුතු ආරම්භ කර සැකකරු අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කිරීමට ගත් තීරණය නීතියට පටහැනි බව විත්තියේ නීතිඥවරුන් ප්‍රකාශ කළා. මෙම සැකකරුට අපලවා නොදී සිටීමට තරම් සුවිශේෂී කරුණු කිසිවක් අනාවරණය වී නොමැති හෙයින් අප පනත යටතේ අප මුදාහැරීමට කිසිදු බාධාවක් නොමැති බවයි එම නීතිඥවරුන් වැඩිදුරටත් අධිකරණයට පෙන්වා දුන්නේ. ඒ අනුව සැකකාර පාටලී චම්පික රණවක මහතා ලබන 24 වනදා තෙක් තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළ මහේස්ත්‍රාත්වරිය එදිනට පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසද නියෝග කළා. මහේස්ත්‍රාත් නියෝගයෙන් අනතුරුව පාටලී චම්පික රණවක මන්ත්‍රීවරයා රක්ෂිත බන්ධනාගාර ගත කිරීම සඳහා කොළඹ මැගසින් බන්ධනාගාරයේ වෙත රැගෙන යනු ලැබුවා. පාටලී චම්පික රණවක මහතා අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාවලිය පිළිබඳව අප්‍රසාදය පළ කරමින් කතානායකවරයා විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. කතානායක කාර්යාලය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ උපුටා ගැනීම. ඊයේ දින රාත්‍රියේදී ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලී චම්පික රණවක මහතා අත්අඩංගුවට ගැනීමේදී සිදුව ඇති ක්‍රියාවලිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගැනීම පිළිබඳව මෙතෙක් පැවති සම්ප්‍රදාය උල්ලංඝනය කිරීමක් බව පැහැදිලිව පෙනියයි. පාර්ලිමේන්තුවේ පූර්වගාමී කතානායකවරුන් විසින්ද පාර්ලිමේන්තුවේ හා එහි මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද ආරක්ෂා කරනු වස් අනුකමනය කරනු ලැබ ඇති මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගැනීමට අදාළ පිළිවෙත මෙවැනිම සිද්ධීන් සම්බන්ධව හිටපු ගරු කතානායක චමල් රාජපක්ෂ මැතිතුමා විසින් ලබා දුන් තීරණ මගින්ද අවධාරණය කර ඇති බව 2015 වසරේ මාර්තු මස 3 දින 232 ඇල ඉරක් 12 සහ 2015 වසරේ අප්‍රේල් මස 21 දින 234 ඇල ඉරක් 6 හැන්සාට් වාර්තාව තුළින් පැහැදිලි වෙයි. වත්මන් කතානායක කරු ජයසූරිය මැතිතුමා විසින්ද මෙම සම්ප්‍රදාය තවදුරටත් ශක්තිමත් කළ අතර සිය දොහුර කාලය තුළ මේ දක්වාම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට ගැනීමට පෙර කතානායකවරයා දැනුවත් කළ යුතුය යන්න මත පිහිටා කටයුතු කර ඇත. විශේෂයෙන්ම පසුගිය වසර 4ක කාලය තුළ මෙම සම්ප්‍රදාය වෙනුවෙන් දැඩිව පෙනී සිටි එවකට විපක්ෂ නියෝජනය කළ පාර්ශ්වය රාජ්‍ය බලය ලබාගත් සැනින්ම එම සම්ප්‍රදාය උල්ලංඝනය වීමට ඉඩහැරීම විමතියට හා කනගාටුවට කරුණකි. කිසියම් වරදක් සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කිරීම රජයක පැහැරහළ නොහැකි වගකීම
කිරීමක් වන අතර එහිදී නීතියට ගරු කිරීමට සියලු පුරවැසියන් බැඳී සිටින බවට කිසිදු විවාදයක් නොමැත. නමුත් එහිදී පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය සහ මහජන නියෝජිත වරප්‍රසාද සම්බන්ධයෙන් වන පිළිවෙත උල්ලංඝනය කිරීම ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක වැදගත් සම්ප්‍රදායන් අභියෝගයට ලක් කිරීමක් පමණක් නොව එය පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය බිඳ වැටීමක භයානක පෙරනිමිත්තක් බවද පෙන්වා දෙමු. ඔබට ගැනීම අවසන්. මේ අතර අද පෙරවරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජකාරියව සම්මහතා ප්‍රකාශ කළේ මෙම අත්අඩංගුවට ගැනීම දේශපාලන පරිගැනීමක් බවයි. රාත්‍රී කාලයේ ගොස් තමයි මෙම අත්අඩංගුවට ගැනීම සිදු වෙලා තිබෙන්නේ. විශේෂයෙන්ම රාත්‍රී කාලයේ යන්න උවමනාවක් නැහැ. රාත්‍රී කාලයේ අත්අඩංගුවට ගන්න උවමනාවක් නැහැ. මොකද චම්පික රාණුවක මන්ත්‍රීවරයා රට දාලා යන්නේ නැහැ. විදේශගත වීමට උවමනාවක් තිබිලත් නැහැ. එහෙම යන්න උත්සාහ කරෙත් නැහැ. ඒ වගේ මේ පැහැදිලිව පේනවා දේශපාලන පරිගැනීමක් කියන එක. නැවත මර්ධනය ආරම්භ කරපු බව තමයි මේයින් පැහැදිලි වෙන්නේ. ඉතින් මේ හදන්නේ මං හිතන්නේ තමන්ගේ බලය අයුතු ලෙස යොදා ගැනීම තමයි මේ හදන්නේ කියන එක අපිට පැහැදිලිව පේනවා. දැන් ඔබට හිතා ගන්න පුළුවන් පාර්ලිමේන්තු මැතිවරණයෙන් මේගොල්ලෝ ජයග්‍රහණය කරොත් කොහොම හැසිරෙයිද කියලා. එතකන්වත් ඉවසගෙන ඉන්න බැරි වෙලා තියෙනවා. මේ පරිගැනීම තුලින් හදනවා නම් විපක්ෂය මර්ධනය කරන්න අපි මං හිතන්නේ ඒකට අපි ඉඩ දෙන්නේ අපිට මේක හොඳට හුරුයි. ඒ නිසා අපි මේකට විරුද්ධව අපි පෙළ ගැහෙනවා. අපි ඉදිරියේදී අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා. අපි මේක එරෙහිව අපි සටන ක්‍රියාත්මක කරනවා කියන එක මම පැහැදිලිව කියන්න ඕනේ. මේ අතර අද පැවති මාධ්‍ය හමු කිහිපයකදීද මෙම අත්අඩංගුවට ගැනීමේ සිදුවීම සම්බන්ධයෙන් අදහස් පළ වුණා. අපිට පේනවා පාර්ලිමේන්තු චම්පික රණවක මැතිතුමා හදිසි ඉලක්කය කරගෙන විපක්ෂයේ දඩයක් කරන්නට දේශපාලන වශයෙන් තමන්ගේ ප්‍රතිවාදීන් දඩුවම් කරන්නට මේ රජය කටයුතු කරගෙන යනවා කියලා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරේ අත්අඩංගුවට ගන්නවා නම් කථානායකවරයා දැනුවත් කිරීම අපේ පාර්ලිමේන්තුවේ අපේ එකඟ වී ඇති සම්ප්‍රදාය කටයුතුව තිබෙනවා. ඒව මොකක්වත් නැතුව එතුමායි අපේ ඇස් ඉදිරියේම අත්අඩංගුවට ගත්තා. අද මේ රටේ විපක්ෂයේ මර්ධනය කිරීමේ පරිගැනීමේ ක්‍රියාවලියකට අද රජය අවතීර්ණ වෙලා තියෙනවා. අද නීතියට පටහැනිව ස්වාධීන අධිකරණයෙන් තීන්දුව වෙච්ච නඩුව අද නැවත වරක් විමර්ශනය කළා. මෙතුමා අද අත්අඩංගුවට ගන්න තියෙනවා. රජයේ ඒකාධිපතිත්ව මර්ධනය අද නැවත පැමිණින් පවතින. අපි කියනවා එක්සත් ජාතික පක්ෂය පම්පික රණවක මැතිතුමා වෙනුවෙන් අපි පක්ෂයක් විදිහට අපි සියලු කටයුතු කරනවා. එතුමා වෙනුවෙන් පෙනී සිටින එක්සත් ජාතික පක්ෂය හැම විටම සූදානම් වෙලා තියෙනවා. අපි ප්‍රජාතන්ත්‍රවාදය දුන්නා, ඒක ස්මෘත්තා වෙනකම්ම දුන්නා, ඒක ඇති වුණා කට්ටියට. ප්‍රජාතන්ත්‍රවාදය ඇති වෙලා දැන් ආයේ ඕන වුණා ඒකාධිපතියෙක්ගේ සපත්තු යටට වෙලා දුක් විඳ විඳින්න. දැන් ඒක ලැබුණානේ, දැන් සන්තෝසයි. සියලුම ජනතාවට කියනවා දැන් ඇස් ඇරලා බලන්න, ආණ්ඩුවේ කඩාවැටම පටන් ගත්තේ ඊයේ. දැන් හෙට අනිද්ද වෙනකොට බලන්න තව ඔය වගේ දේශපාලන පරිගැනීම් සිද්ධ වෙනකොට මේ රටේ මිනිස්සුම නැගිටි. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලි චම්පික රණක මහතා අත්අඩංගුවට ගැනීම සාධාරණ හේතුන් මත සිදු වූ බවට අද පැවති මාධ්‍ය හමු කිහිපයකදීද මෙලෙස අදහස් පළ වුණා. රියානතුරු ඕන තරම් සිද්ධ වෙනවා. මේ රියානතුරක් නගර ඔහු එල්ලන්නේ. ඔහු මේක වංචාවක් කළා. දුකට කියන සීපද මේ කියන්නේ. නීතිය වපුරපු ප්‍රමාණයට තමයි නෙලා ගන්න සිද්ධ වෙන්නේ කියන එක මතක තියාගන්න ඕන. යමෙක් වැරදි කරා නම් ඒ වැරදි කරපු පුද්ගලයාට කිසිදු දේශපාලන පක්ෂයක් ඒ වගේම ඔහුගේ තත්ත්වයන් නොසලකා නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. පහුගිය යහපාලන ආණ්ඩුව විසින් බලයට පත් කරපු නීතිපතිතුමා විසින් තමයි ඊයේ දවසේදී නියෝග කරන්නේ වහාම චම්පික රණවක මහත්මයා. ඒ සිද්ධ කරපු වරදට අත්අඩංගුවට ගත යුතුයි කියලා. වර්තමාන ආණ්ඩුවේ දේශපාලන පරිගණකයක් කියලා කියන්න සමහරු හදනවා. නමුත් මෙතන කිසිදු දේශපාලන පරිගණකයක් නැහැ. දේශපාලන මැදිහත් වීමකුත් නැහැ. තනිකරම නීතිපති මාර්ගයෙන් ක්‍රියාත්මක වෙන නීතිමය ක්‍රියාදාමයක්. ඒ නිසා ඒක එහෙම වෙන්න ඕන කියලා තමයි අපි අදහස් කරන්නේ. ඔවුන් තමයි දේශපාලන පළකිරීම කරේ ඇත්ත වශයෙන්. දැන් මොකද දේශපාලන පළකිරීම කරන්න පුළුවන් තරම් උත්සාහ ගත්තා. මේ රිය අනතුර විවිධ පාර්ශ්වයන් වෙත පටවලා චම්පක රණවක අමාත්‍යතුමා ක්‍රියා කරපු ආකාරය ගැන මේ සිද්ධ වෙච්ච ආකාරය පිළිබඳ සාක්ෂි තියෙනවා. ලැබුණ පැමිණිල්ලකට අනුව නීතිපතිතුමා විසින් තමයි නියෝග කරලා තියෙන්නේ අපරාධ පරීක්ෂණ කොට්ටාසයට ඒ හිටපු ඇමතිවරයාව අත්අඩංගුවට ගන්න කියලා. ඒ අනුව අධිකරණයේ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය අදාළ ක්‍රියාවලිය කරයි. ඒ සඳහා කිසිදු දේශපාලන මැදිහත් වීමක් වෙන්නේ නැහැ. එළවෙන වසරේ මාර්තු මාස 3 වෙනිදායින් පසුව පාර්ලිමේන්තුව විසිරුවා හැර අප්‍රේල් මාස අගදී මහමැතිවරණය පවත්වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකාවේ සිටින විදේශ මාධ්‍යවේදීන් සමග අද ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා. This Swiss abduction affair and related events, the reportage of this event in the Swiss media still being reported as if this abduction had
has taken place and a security incident has happened and now the victim has been arrested. What are our foreign missions doing to correct this picture? Firstly, the abduction case first reported by ambassador to the Prime Minister. The Prime Minister took immediate action from the police to do a thorough investigation on this. At the very beginning, it was very difficult because this complaint, they did not give the name of the alleged victim or only the incident. But now, when they investigated the whole thing, it is very clear, available CCTV footages, as well as the telephone analysis, very independent, very reliable evidence, her evidence, and also the other evidence of the security personnel, clearly shows this had not taken place and is completely a fabricated story. That actually in this case, the victim is me. It's not that lady, because immediately after my election, this story came up. Even before reporting it to us and started criticizing us without knowing the fact. So it's very clear, it's a planned thing to discredit me and the government. Do you suspect Swiss embassy involvement? No, I don't think. I am not suspecting, and the government is, I don't want to get government to government involved. So therefore, it is best thing is to take it as a normal case of this lady. It's up to the police and the AG department and the courts to take action. So how is the 19th Amendment, what is your view after coming to presidency? That's, I think, a huge mistake. So that had weakened the governance. President, what is your plan for 2020? When are you planning to have budget before the elections? I can't know. I have to dissolve the parliament by 3rd of March. Elections will be like in April, end of April. So after that only I can bring in the budget. තමන්ට ජනතාව වෙනුවෙන් වගකීම් බාර ගැනීමට හැකිවන්නේ ජනතා කැමැත්ත මත පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. තම පාක්ෂිකයින් හට ස්තුතිය පළ කිරීම සඳහා අද දින අගලවත්ත බෙල්ලනපිහිටි පක්ෂ කාර්යාලයට පැමිණි අවස්ථාවේදී මන්ත්‍රීවරයා මේ බව පැවසුවා. එකක් මම කියන්නට ඕන, මේ තනතුරු තාන්න මාන්න මේ පට්ටම් වලට ගිජු වෙලා කෑදර වෙලා මම මගේ දේශපාලන ගමන යන්නට ලෑස්ති නැහැ. මම බාර ගන්නත් ලෑස්ති, අත්හරින්නත් ලෑස්ති. මම බූවල්ලෙක් වගේ මේක බදාගෙන ඉන්නට යන්නේ නැහැ සදාකාලිකව. මේ සියල්ලක්ම තීන්දුව වෙන්නේ ජනමතය තුල. ඔබතුමන්ලාගේ කැමැත්ත තුල. ඔබතුමන්ලා කියනවා නම් සජිත් ප්‍රේමදාස විශ්‍රාම ගන්නේ කියලා මම ඒකටත් ලෑස්ති. ඒ වගේම ඔබතුමන්ලා කියනවා නම් නැ තවදුරටත් මේ කාර්යයේ ජනතා සේවයේ නිරත වී සිටින්නේ කියලා නිකන් නොවේ එළමෙන මහමැතිවරණ ජයග්‍රහණයට අපි නායකත්වය දෙන්නටත් ලෑස්ති කියන එක මේ අවස්ථාවේ කියන්න කැමතියි. හැබැයි මිත්‍රවරුනි මේ නායකකම් හොයාගෙන මම නම් අනේ වටේ යන්න නම් ලෑස්ති නැහැ. අර ජනාධිපති අපේක්ෂකත්වය වෙනුවෙන් මට පුදුම රස්තියාදුවක් සිද්ධ වුණේ. මට ඔය පුද්ගලික අවසර අවශ්‍ය නැහැ. ජනතාවට පුළුවන් නම් ඒ අවසරය ලබා දෙන්න අන්න මම මේ වැඩේට ලෑස්ති කියන එක මම මේ අවස්ථාවේ පැහැදිලිව ප්‍රකාශ කරනවා. මම ඔබතුමන්ලාට පොරොන්දු වෙනවා මොනෑම් හෝ විදිහකින් මට නායකත්වය ලබා දුන්නොත් මේ රටේ හැම ගමකම හැම කුඩා ගමකම පක්ෂ සංවිධාන ගොඩනගලා මහමැතිවරණ ජයග්‍රහණයට අපි නායකත්වය ලබා දෙන්නට ලෑස්ති කියන එක මේ අවස්ථාවේ කියන්න කැමතියි. විශේෂයෙන්ම මම කියන්න කැමති පාටලි චම්පික රණවක මැතිතුමා වෙනුවෙන් ඊයේ දවසෙත් මම හිටියේ ඒ අදාළ ස්ථානවල පොලිසියෙත් ඒ වගේම උසාවි සංකීර්ණෙත්. අද මට යන්නට බැරි වුණා මේ ස්තුති රැස්වීම මාලාව නිසා. අනිවාර්යෙන්ම එතුමා වෙනුවෙන් පෙනී සිටලා එතුමාගේ නිදහස වෙනුවෙන් අපි නිත්‍යානුකූලව කළ හැකි උපරිම කැපකිරීම කරන්නට අපි බලාපොරොත්තු වෙනවා කියන එක මේ අවස්ථාවේ කියන්නට කැමතියි. මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම ක්‍රියාත්මක කිරීම අත්හිටුවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.
මෙම ගිවිසුම් පිළිබඳව සුවබැලීමට සිය පුද්ගල කමිටුවක් පත් කිරීමට කටයුතු කර ඇති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අමාත්‍ය මණ්ඩල දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වමින් ප්‍රකාශ කර සිටියා. නඩු කීයක් පසුගිය කාලේ තීන්දුව දීපුවා ඉදිරියට ගේන්න තීරණය කළ තියෙනවා. ඔව් පැමිණිලි කළොත් පැමිණිලි අනුව මේ සංවර්ධන කාර්ය කරන අතරතුරදී වෙලා තියෙන එළිදරව් කරගන්න විවිධ කරුණු පිළිබඳව සොයා බලා ඒවට සම්බන්ධ සියලු පාර්ශ්වයන් නීතිය ක්‍රියාත්මක කරවීම කරන්න බලාපොරොත්තු වෙනවා. මේ වන විට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන දුමින්ද සිල්වා මහත්මයා සිරගත වෙලා සිටින්නේ. එම නඩුවත් ඉදිරියේදී ගන්න නියමිතද? ඕනෙම පාර්ශ්වයකට තියෙනවා ඉල්ලීම් කරන්න පැමිණිලි කරා. නීතිය ක්‍රියාත්මක කිරීමක් තියෙනවා. මහබැංකු මංකොල්ලේ අද ඇයි ඒ ගැන කතා නොකරන්නේ? ඒකට මොකද වෙලා තිබෙන්නේ? බරපතල ලෙස කතා කරලා තියෙනවා. අර්ජුන මහේන්ද්‍ර මහතා ලංකාවට ගෙනීම සඳහා සිංගප්පූරු ආණ්ඩුව සමග දැනුම් දීම් කරලා තියෙනවා. ඒටත් මේ වගේම නීතිය ක්‍රියාත්මක වෙයි. MCC Titanium Challenge Corporation ගිවිසුම ක්‍රියාත්මක වීම අත්හිටවල තියෙනවා. ඒ සඳහා කලින් ඇති කරගත්ත සම්බන්ධතා හා ඒ ගිවිසුම පිළිබඳ අධ්‍යයනය කිරීම සඳහා හතර දෙනෙක්ගෙන් යුත් විද්වත් විශේෂඥ දැනුමක් තියෙන කමිටුවක් පත් කරලා තියෙනවා. මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් පිළිබඳ ඇතිවෙච්ච තත්ත්වය පිළිබඳ වාර්තාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනවා. ගිවිසුම ක්‍රියාත්මක වීම හෝ ගිවිසුම ඇති කර ගැනීම හෝ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම හෝ කිසිම ක්‍රියාවක් අදාළ වෙන්නේ නැහැ අත්හිටවල. දැන් බඩුමිල ගණන් ගිහිල්ලා ආපෝ වෙලවලුමිල සෑහෙන විදිහට වැඩි වෙලා තියෙන. එතකොට මොකක් හරි සහනයක් ලබා දෙනවද? පහුගිය අවුරුදු පහෙන් මේ ආර්ථිකයේ කඩාගෙන වැටලා මිනිස්සු සියදිවි නසා ගන්නකොටවත් බඩුමිල පිළිබඳ ඍතුන් අනුව ඇති වෙන වෙනස්කම්. ඒවට දැන් වාර්තාගත ලෙස බඩුමිල ඉහළ ගිහිල්ලා තියෙනලු ලුණු එහෙම ඕනෙම කාලයක කෘෂිකාර්මික නිෂ්පාදනවල දේශගුණික කාලගුණික වෙනස්කම් අනුව හැමදාම ඉතිහාසයේ පුරාම දැන් මේ රටේ ලුණු නිෂ්පාදනය වෙන්නේ නැත්නම් අස්වැනි විශාල ලෙස පාඩුවක් වුණොත් ඒ වෙලාවට తాවකාලික මිල නැගීමක් වෙනවා. පොල් ගෙඩියක් රුපියල් 120ට වැඩි වුණා පසුගිය කාලේ. ඒ මොකද වියලි කාලගුණික තත්ත්වයන් නිසා. පොල් ගෙඩිය විකුණ ගන්න බැරි ප්‍රමාණයට දැන් මිල අඩු වෙලා තියෙනවා. බඩු මිල ගැන කතා කරද්දි මතක් වුණා ඒ කාලේ නම් 2500 ප්‍රමාණවත් දැන් සාමාන්‍යයෙන් ඒ මට්ටමට මේ කැබිනට් ප්‍රකාශන රැසීම ගේන්නේ පසුවද? ඔබතුමාට මේ ප්‍රශ්නේ මගෙන් එළියදී අහන්න පුළුවන්. ඒක වෙනම සාකච්ඡාවකට ගමු. එළවෙන නත්තල් සමය වෙනුවෙන් සුරාසල් වසා දමන ලෙසට සුරපතු දෙපාර්තමේන්තුවෙන් තමන් ඉල්ලීමක් සිදු කරන බව කොළඹ අගරදුගලු මල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. ආරක්ෂාව සම්බන්ධව යම් යම් තොරතුරු ලැබෙමින් පැවතිලා තියෙනවා පහුගිය කාලේදී. ඒ නිසා අපි කොයි එකටත් පරිස්සම් වෙනවා අපේ ජනතාව ආරක්ෂා කරගන්නට. ඒක නිසා අමතර ආරක්ෂාවක් අපි ඉල්ලුවා රජයෙන්. ඒ ආරක්ෂාව අපිට ලබා දෙනවා කියලා පොරොන්දු වෙලා තියෙනවා. හැම දේවස්ථානයකම විශේෂයෙන්ම නත්තල් මධ්‍යම රාත්‍රී දේවමෙහෙය සහ නත්තල් දින දේවමෙහෙයන්ට මේ ආරක්ෂාව ලබා දෙන්නට අපි කටයුතු සංවිධානය කරලා තියෙනවා. නැවත ප්‍රහාරයක් දීමට උත්සාහයක් දරන්නට ඉඩ තියෙනවා කියන ප්‍රවණතාවයේ උඩ තමයි අපිත් කිව්වේ රජයට සහ ආරක්ෂකංශවලට අපිට වැඩිපුර ආරක්ෂාව අවශ්‍යයි කියන අත්තරට. එහෙම අපිට දූෂමාන ආරංචි ලැබුණා විවිධ ආකාරයේ. ඒ නිසායි අපි මේ ආරක්ෂාව ඉල්ලුවේ. ඇමරිකන් තානාපති කාර්යාලයට එහෙම එකක් දැනගන්න ලැබිලා තිනවා නම් ඒක රජයට දැනුම් දෙයි කියලා අපි විශ්වාස කරනවා. රජයට දැනුම් දීලා ඒවා ගැන රජය හොයා බලන්නට කටයුතු කරાવી කියලාත් අපි විශ්වාසයි. අපි කියන්නේ මේක සම්පූර්ණයෙන්ම සත්‍යක් කියලා. නමුත් මෙහෙම දූෂමාන ආරංචි ලැබුණම ඒත් අපි පරිසම් වෙන්න එපා. අන්න අපේ ජනතාව ආරක්ෂා කරන්න එපා. අන්න ඒක තමයි එතන තියෙන ප්‍රධාන සාධකය. නෑ නෑ නත්තල්දා සාමාන්‍යයෙන් මධ්‍යම රාත්‍රී දේවමෙහෙය හැම තැනම ඒ විදිහටම පැවතෙනවා. අපිට ආරංචියක් ආවා මේ අවුරුද්දේ නත්තල් දිනේදී මත්පැන් අලවිසල් විවෘත කරලා තියන්නට රජය තීරණය කරලා තියෙනවා. ඒ ගැන අපි කනස්සල්ලටපත් වෙනවා. මේ අදාළ දෙපාර්තමේන්තුව ඇයි නත්තල් උත්සවයට විතරක් මත්පැන්සල් විවෘත කරලා තියන්නට තීරණය කරේ කියන එක අපිට ප්‍රශ්නයක්. ඒ නිසා මේ අවුරුද්දේ මම විශේෂයෙන්ම ඒ අදාළ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කරනවා නත්තල් උත්සවයට මත්පැන් අලවිසල් වසා දැමීමට සාමාන්‍යයෙන් අපි ආගමික උත්සවවලදී ගන්නා තීරණය මේ අවුරුද්දේ ක්‍රියාත්මක කරන්න කියලා මම විශේෂයෙන්ම ඒ අදාළ පුද්ගලයන්ගෙන් සහ රජයේ නිලධාරීන්ගෙන්ද රජයෙන්ද ඉල්ලා සිටින්නට මේ අවස්ථාවක් කරගන්නවා. නත්තල් උත්සවයත් ආගමික උත්සවයක්. ඉතින් අනිත් ආගමික උත්සවවලට මත්පැන් සුරාපැන් සැල් වහලා තියෙනවා නම් ඇයි නත්තල් විතරක් ඒක හරින්නේ?
ඒකෙන් වැරදි අදහසකුත් දෙනවා. ඒ කියන්නේ නත්තල කියන්නේ සුරා පානය කිරීමේ අවස්ථාවක් කියලා. කියන්නේ ආණ්ඩුව නැත්නම් රජය නැත්නම් අදාළ නිලධාරීන් මේ සුරාවට අනුග්‍රහ දක්වනවා කියන එකනේ. දැන් මේ අලුත් රජය පත් වෙලා කලවිනුවෙන්ම එන උත්සවේනේ මේ නත්තල් උත්සවේ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඒ ප්‍රතිපත්තිය දිගටම ඒ රජය කරගෙන යයි කියලා. අර ඉස්සල තිබිච්ච ප්‍රතිපත්ති ඒක මත්පැන් සුරාසල් විරුද්ධ කර තැබීම වැරදි. ඒ මන් දන්නේ මොන හේතුවකටද සුරාබදු කොමසාරිස්තුමා මේක මේකට ඒ ලයිස්තුවට ඇතුල් නොකරේ කියලා. මේ විශේෂයෙන්ම මේ පාස්කු ප්‍රහාරය පසුබිම තුල එයා හිතුවද දන්නේ මෙහෙම මේ මත්පැන් බිව්වම ටිකක් මේක අමතක කරාවි කියලා. හිටපු ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී ආචාර්ය IMK මහානාම සහ රාජ්‍ය දේව සංස්ථාවේ හිටපු සභාපති පියදාස සසනායක යන මහතුරුන්ට කොළඹ ත්‍රිපුත්කල මහාධිකරණයේ විසින් බරපතල වැඩසහිතව සිරදඬුවම් නියම කර තිබෙනවා. හිටපු ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී ආචාර්ය IK මහානාම සහ රාජ්‍ය දේව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක රුපියල් කෝටි 2ක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියට වරදකරු කරමින් පළමු ත්‍රිපුත්කල විශේෂ මහාධිකරණයේ අද දඬුවම් නියම කරනු ලැබුවා. ඒ මීට අදාළ තීන්දුව සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න, චම්පා ජානකී රාජරත්න යන ත්‍රිපුත්කල විනිසුරු මඩුල්ල හමුවේ ප්‍රකාශයට පත් කරමින් ඒ අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හිටපු කාර්යමණ්ඩල ප්‍රධානී IK මහානාම චෝදනා 13කට වරදකරු කරමින් වසර 20ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළ විනිසුරු මඩුල්ල අල්ලස් ලෙස ලබාගත් රුපියල් කෝටි 2ක මුදල රජයට ගෙවන ලෙසද නියෝග කළා. එමෙන්ම ඔහුට රුපියල් 65,000ක දඩයක්ද නියම කරන බව විනිසුරු මඩුල්ල දැනුම් දුන්නේ. ඊට අමතරව රාජ්‍ය දේව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක චෝදනා 11කට වරදකරු කරමින් බරපතල වැඩ සහිත වසර 12ක් 5000ක දඩයක් ගෙවන ලෙසද දැනුම් දුන්නා. 2018 වසරේ මේ මාස 9 වනදා හෝ ඊට ආසන්න දිනයක කන්තලේ සීනි සමාගමට අයත් අබලි ද්‍රව්‍ය විකිණීමට අදාළ කටයුතු ඉටු කර දීම සඳහා ඉන්දියානු ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 54ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ඉන් රුපියල් මිලියන 20ක මුදලක් අල්ලස් ලෙස ලබා ගන්නා අවස්ථාවේදී මොවුන් අත්අඩංගුවට ගනු ලැබුවේ. පැහැර ගැනීමට ලක්ව බව පැවසෙන මෙරට ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කළ ගාඩ්නියා වැරිස්ටර් ෆ්‍රැන්සිස් කාන්තාව අද යළි අංගුඩ ජාතික මානසික විද්‍යායතනයේ වෙත යොමු කිරීමෙන් අනතුරුව වැලිකඩ බන්ධනාගාරයේ වෙත රැගෙනු ලැබුවා. මේ අතර අදාළ කාන්තාව සහ ඇගේ ස්වාමි පුරුෂයාගේ ජංගම දුරකථන සහ සිම්පත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත බහර දෙන ලෙසටයි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයට දැනුම් දී තිබෙන්නේ. මෙරට ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කළ ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් තමති කාන්තාව පසුගිය සඳුදා දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. අනතුරුව අදාළ කාන්තාව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන අතර එහිදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනිමිය නියෝග කර සිටියේ එළමෙන 30 වනදා දක්වා ඇය රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි. එසේම ඇය අද දින අංගොඩ මානසික වෛද්‍ය විද්‍යායතනය වෙත පරීක්ෂණයක් සඳහා යොමු කරන ලෙසද මහේස්ත්‍රාත්වරිය විසින් එදින නියෝග කර සිටියා. ඇය පසුගිය 16 වන දින පළමු වරට අංගොඩ මානසික වෛද්‍ය විද්‍යායතනය වෙත යොමු කරන අතර යලිත් ඇය අද දෙවන දිනටත් අංගොඩ මානසික වෛද්‍ය විද්‍යායතනය වෙත යොමු කරනවා. උදෑසන 10:35ට පමණ ඇය බන්ධනාගාර බස් රථයකින් ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය වෙත රැගෙන එනු ලැබූ අතර පැය 2කට ආසන්න කාලයක් රැඳී සිටීමෙන් අනතුරුව ඇය යලිත් වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන එනු ලැබුවා. මේ අතර පැහැර ගැනීමට ලකු බව පැවසෙන අදාළ කාන්තාව සම්බන්ධයෙන් ගනු ලබන අධිකරණ ක්‍රියාමාර්ග පිළිබඳව විදේශ සම්මත අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ස්විට්සර්ලන්ත විදේශ අමාත්‍ය ඉග්නේෂියෝ කැෂිස් මහතා දැනුවත් කර තිබෙනවා. ඒ අනුව ඊයේ දින ස්විට්සර්ලන්ත විදේශ අමාත්‍යවරයා මෙරට විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත දුරකථන ඇමතුමක් ලබා දී තිබුණා. එහිදී දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ ඇය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ මෙන්ම අධිකරණ ක්‍රියාවලියද ජාත්‍යන්තර අධිකරණ ප්‍රමිතීන්ට අනුව සිදුකරන බවයි. මේ අතර අදාළ කාන්තාවගේ සහ ඇගේ ස්වාමි පුරුෂයාගේ ජංගම දුරකථන සහ සිම්පත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත බහර දෙන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයට දැනුම් දී තිබෙනවා. එමෙන්ම රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කරන ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් තමති කාන්තාව රඳවා ඇති වැලිකඩ කාන්තා බන්ධනාගාරයේ වයිවට්ටුවේ තිබී ජංගම දුරකථනයක් සහ සිම්පතක් හමු වී තිබෙනවා. ඒ ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් සන්තකයේ ජංගම දුරකථනයක් ඇති බවට බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා වෙත ලැබුණු තොරතුරකට අනුව ඊයේ රාත්‍රියේදී සිදු කරනු සෝදිසි මෙහෙයුමකට අනුවයි. කෙසේ වෙතත් මෙම ජංගම දුරකථනයේ සහ සිම්පත බන්ධනාගාරය තුළට රැගෙන ගොස් ඇත්තේ කෙසේ දැයි යන්න තවමත් අවුරු වී නැහැ. මරදාන සහ දෙමළකොඩ දුම්රිය ස්ථාන අතර සිදු දුම්රිය පිළිපැණිමක් හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය දහවනේට අද පස්වරුවේ සිට බහදා එල්ල වුණා. දුම්රිය එන්ජිමක් සහ දුම්රිය මැදිරියක් මෙලෙස පිළිපැණිමට ලක්ව තිබුණා.
එමුවතත් සමගින් රාත්‍රී ප්‍රවෘත්ති විකාශය මින්නිමාවට පත්වනවා. අප යලිත් හමුවන්නේ හෙට උදෑසන 6ට අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශය. සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.